නීති විරෝධී ලෙස අවිදරා සිටින සියලු අතුරු හමුදා ජාතික ජනබලවේග රජයක් යටතේ නිරායුධ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා. ජාතික ජනබලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව ඊයේ පැවැත්තුනේ එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අද ගුරුවරයෙකුට ලැබෙන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. වැටුප කුඩා වුණාට, පහසුකම් අඩු වුණාට, ඔබට පැවරී තිබෙන වගකීම දියුණුව මානවයක් හදන්න. ඒ නිසා අද අපේ රටේ ගුරු වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් බවට පත් වෙලා නැහැ. වරායට යන්න තරම්, කස්ටම් එකේ රස්සාවකට යන්න තරම්, බැංකුවේ මහ බැංකුවේ රස්සාවකට යන්න තරම්, මොකක් හරි ව්‍යාපාරයක් කරන තරම් ගුරු වෘත්තිය ජනප්‍රිය නැහැ. එහෙම නේද? ඒ නිසා ජාතික ජනබලවේගය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අතුරු කොට තිබෙනවා. ලංකාවේ ප්‍රධාන වෘත්තීන් 10න් එකක් බවට පත් කරන බවට. පෞගේ කාලේ රිමාන්ඩ් බන්දරාගාරයට පත් වූ අය දෙස බැලුවොත් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් 10 පන්තියට යටින් ඉගෙන ගත්ත අය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් 10 පන්තියට යටින් ඉන්න අය. අපරාධයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමයි අතර අධ්‍යාපනය අතර සම්බන්ධයක් තියෙනවා. අපරාධ වලින් තොර සමාජයක් ගොඩනගන්න, මත්ද්‍රව්‍ය වලින් අපේ තරුණ පරම්පරාව බේරගන්න අධ්‍යාපනයේ ප්‍රධාන වැඩක්. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කිරීම අධ්‍යාපන විශාල වැදගත්. පුරවැසියන්ට අයිතියක් තියෙනවා. තමන් කැමති දේශපාලකයෙ දෙන්න, ඒ දේශපාලන වෙනුවෙන් වැඩ කරන්න, ඒ දේශපාලන වෙනුවෙන් පෙනී හිටින්න. හැබැයි මොකද වෙලා තියෙන්නේ? පිල්ලයන්ට බය වෙන්න වෙලා තියෙනවා. ඊම කොහොමද? මතක තබා ගන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් සියලු අතුරු හමුදා නිරායුධ කරනවා. එක් කණ්ඩායමක් නීති විරෝධී ලෙස අවිදරාගෙන දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනද? රාජ්‍ය අනුග්‍රහය සහිතව තග දේශපාලන නිරත වෙන්න ඉඩ දෙන්න ඕනද? ඔබ කැමති දේශපාලන පක්ෂයකට වැඩ කිරීම ඔබගේ අයිතිය. තව කිසි කෙනෙකුට ඒක යටපත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා සියලු අතුරු හමුදා නිරායුධ කරනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් එහෙම කරන්නේ නැතුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න බෑ. නිල හමුදාවන් අතේ පමණ ආයුධ තිබිය හැකි වන්නේ. කිසි කෙනෙක් අත ආයුධ තියෙන්න බෑ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යනු දකුණේ විතරක් ආණ්ඩුවක් නෙවෙයි. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යනු සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාට ඒ සියලු දෙනාගේ නියෝජනය සහිත ආණ්ඩුවක්. අපිට දැන් ගත්තාම ඉත හොඳින් පැහැදිලි දකුණ ජාතික ජනබලවේගයත් එක්ක හැප්පෙන්න කිසි දේශපාලන ව්‍යාපාරයක් නැහැ. දකුණ දිනන්නේ අපි. හැබැයි දකුණ දිලා නැගිනේ රසාර්ථක සුදු හොඳ නැහැ ඒක. නැගිනේ සහයත් අවශ්‍යයි මේ ආණ්ඩුවට. සහයත් අවශ්‍යයි මේ ආණ්ඩුවට. අන්නේ මොකක්ද මේකතු චාන්ඩුවක් අපිට වුණා. මේ ආණ්ඩුවක විතර මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.